සාකච්ඡාව මම මොනවද කතා කරන්නේ විශේෂම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විදියට හැම ජනාධිපති අපේක්ෂකම මුණ ගැහෙනවා යනු ඔයාලගේ අදහස් සහ යෝජනා පිළිබඳව මාවත් අපේ පක්ෂය දැනුවත් කරා පැහැදිලිවම අපි විශ්වාස කරනවා මේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රය සමෘද්ධිකය ආරක්ෂා කිරීම සඳහා අපි ප්‍රතිපත්තිය තීන්දුව ගත යුතුයි ඒ වගේම තමයි ඔවුන්ගේ පහසුකම් සහාය අතර පහසුකම් වගේම මානව සම්පත රැක ගන්න අවශ්‍ය තීන්දුවන් ගත යුතුයි කියන කාරණය ඒ වගේම පැහැදිලිවම අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇක්ෂන් ප්ලෑන් එක තුළ ඒ කාරණා බොහොම අඩංගු වෙනවා සහ තවත් ඒ වර්ධනය කරලා අපි ඉදිරි සති කිහිපය තුළත් ඉදිරිපත් කරනවා අද අපි දැක්කම 196ක් විදියට මේ මැතිවරණය සඳහා වීදම් කළ හැකි ප්‍රමාණය සටහන් කර තිබුණා 9ක් විදියට මේ පිළිබඳව ඔබතුමාල සෑහීමකට පත් වෙනවද නැත්නම් මේක වැඩිද කොහොමද පැහැදිලිව මැතිවරණ වේදන් නියාමනය විය යුතුයි බය ප්‍රායෝගික නැතුව එහෙම නැත්නම් ආයේ ලක්මාකට් එකක් හදනවා කියන කළු කඩයක් හදන්න බෑ ඉතින් මම හිතනවා මේ නියාමනය විය යුතුයි ඒ මැතිවරණයට පෙර ඉඳන් නියාමනය කිරීම ගැන වේදිකු දිරිදි හඳුන්වා දුන්නොත් හොඳයි ජේෂ්ඨ නැතුව තරම් කරන්න පුළුවන් ඒ දොතුමාට ඒ තරුණයන්ට තන දෙන්න ඒ අද විශාල තරුණ පිරිසක් අපේ පක්ෂය තුළ ගොඩනැගිලා තියෙනවා ඉතින් මම හිතනවා ජේෂ්ඨයෝ යනකොට අලුත් තරුණයෝ බොහොමයක් ගොඩනැගෙනවා වේදිකාවට නගින එක නෙවෙයි දේශපාලනය කියන්නේ. දේශපාලනය කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් මේ රටට අවශ්‍ය හිතකර ප්‍රතිපත්ති ගොඩනගන්න අවශ්‍ය වපසරය හදලා ඒ ජනගත කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම මම හිතන කොටයි මහත්යෙක් කරා. ආරාධනාවක් කරලා තියෙනවද එතුමාට? එතුමා පැහැදිලිවම අපේ වැඩපිළිවෙල ඇතුළේ ඉන්නවා. තරුණයන්ට තැනක් තියෙවි ඉස්සරහට. පැහැදිලිව මේ දේශපාලන පක්ෂයේ නූතන පරම්පරාවේ දේශපාලන පක්ෂය අලුතෙන් හිතන අලුත් විදිහට දකින මේ රටේ අපේ එකම සංස්කෘතිය ආරක්ෂා කරගෙන මේ රට ගොඩනගන්න ඕනේ කියලා විශ්වාස කරනවා. තරුණයන්ගේ යුගයක් බිහි කරන්න අපි කටයුතු කරනවා. දැන් අද සාකච්ඡා කර විශේෂයෙන්ම නාමර රාජපක්ෂ මහත්මයා මොනවද දිනන පොරොන්දු? වෛද්‍යවරු විදියට අද මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානම ගැටලුවක් තමයි වෛද්‍යවරු රට හැරදාරයන තත්ත්වය. මේ රට හැරදාරයන තත්ත්වය නැත්තම් බුද්ධිගාණය කියන කාරණේදී අපි දිගින් දිගට මේ සම්බන්ධයෙන් රට රජය ඊළඟට මහ ජනතාව දැනුවත් කිරීම කරා. නමුත් අපි දකින දේ මේ වෙනකම් ඒ වෙනුවෙන් නිසි සාධනීය විසඳුමක් රජයක් විදියට මේ වෙනකොට හඳුන්වලා දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල වශයෙන් වෛද්‍යවරුන්ගේ හිඟියා ඉදිරියේදී මහජනතාවට රෝගී සත්කාර සේවාවන් බිඳවැටීමක් ඉදිරියේදී ඇති වෙන්නට පුළුවන් මේ අවධානය සම්බන්ධයෙන් අපි මෙතුමාව දැනුවත් කරා ඒකෙදි වෛද්‍යවරුන්ව රට තුළ කොහොමද රඳවා ගන්නෙ මොකද වෛද්‍යවරු කියන්නේ ඇත්තටම රටේ ආයෝජනයක් විදිහට තමයි අපි සලකන්නේ මේ ආයෝජනයේ ප්‍රතිලාභ ලැබෙන අවස්ථාවේදී නැත්නම් වෛද්‍යවරයෙක් විදිහට රටට සේවය කරන්න සේවය ලබා ගත යුතු අවස්ථාවේදී මේ ප්‍රතිලාභය රටට ලබා ගන්න ක්‍රමවේදයක් රට තුළ රජයක් විදිහට සැලසුම් කරලා නැති ප්‍රශ්නය නිසා තමයි වෛද්‍යවරු අද රට හැරදාලා යන තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ යම් යම් තීන්දුව තියෙන ගැනීමේදී ඒ වෙනුවෙන් නව ව්‍යුහයන් නව ක්‍රියාත්මක කිරීමේදී ඒකට අවශ්‍ය වෛද්‍යවරු විදිහට රජයේ වෛද්‍යානික සංගමේ දායකත්වය ලබා ගන්නත් මා එහිදී පොරොන්දු වුණා. මොකද ඔහු පිළිගත්තු දෙයක් තමයි රජයේ වෛද්‍යානික සංගමේ විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශාල වගකීමක් වෛද්‍යවරු විදිහට රජයේ වෛද්‍යානික සංගමේ දරනවා. රජයේ වෛද්‍යානික සංගමේ විදිහට ලබා දෙන දායකත්වය ඔහු ඇගෙයිමට ලක් කරා. ඒ දායකත්වය ඉදිරියට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට රටේ දියුණුවට ඒ දායකත්වය ලබා ගන්නට ඔහු පොරොන්දු වුණා මේ අවස්ථාවේ.